අයිබුවන් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන සියෝදනාටම ජාතික ජනබලවේගය ජයග්‍රහණය කල්ල තියෙනවා ඉත්තාමත් විශිෂ්ඨාකාරය. අර කතාවෙන් කිවොත්තේම ඇඩෙන්න්නම දෙල්ලා දීම අයිතින් දෙකක් නෑ තුළින් දෙගේ බහුතරයක් කිට් වෙන්නම මේ මෝත වෙනකොට චන්ද්‍ර ප්‍රකාශ වෙලා තියෙනවා. හැට්නම ලක්ෂේ ඒ කතන්දර ඔක්කොම ඉවරලා තියෙනවා. එතින් එහා ගිය චන්දයක් චන්ද ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයට ලබා දීලා තිනවා මුළු ලංකාවෙම. මඩ කලපුව ඒ පැත්තේ සමහර ආසන ඇරෙන්න සාති බෞතරය කියන්නේ රටේ බෞතරයක් හැමතැනින්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා තිනවා. බොහොම සුබ පතනවා සියලු දෙනාටම ජනතා ජයග්‍රහණයට ජනතාවට සුබ පතනවා. ඉතින් දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් බලාපොරොත්තු වුණු වෙනස සිද්ධ කරලා තිනවා. පාර්ලිමේන්තුව සුද්ධ කරලා දීලා තිනවා. ඒගොල්ලෝ බලාපොරොත්තුනේ ඒකනේ. අනුර කුමාර බලාපොරොත්තුනේ මේක සුද්ධ කරලා දෙන්න. ජනතාවගේ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් මේක සුද්ධ කරලා දීලා තිනවා. දැන් තමයි අනුර කුමාර දිසානායකට තියෙන්නේ වැඩ පටන් ගන්න. මොකද ඒගොල්ලෝ ඉල්ලන හැම දෙයක්ම දීලා තිනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච බලය දීලා තිනවා, බෞතරය දීලා තිනවා. එතකොට හැම දෙයක්ම. එතකොට දැන් ඒගොල්ලන්ට තියෙන්නේ ජනතාව බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න, ජනතාව බලාපොරොත්තු වුණු දේවල් විතරක් කරන්න, රට බලාපොරොත්තු වෙන දේවල් විතරක් කරන්න. ඉතින් සුභවාදී සුභ මොහොතේදී අසුභවාදී දේවල් කොහොමත් දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මේක තමයි රට බලාපොරොත්තු වෙන්නේ, මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මිනිසුන්ගේ බලාපොරොත්තු නැති කරොත්, එහෙම නැත්නම් මිනිස්සු බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ කරන්න සිද්ධ මේ ආවොත් ඒකටත් උදාහරණ අපිට දෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂලට එමත්ත රාජපක්ෂ හැතිකරේටම සිද්ධ වෙච්ච දේවල් බලපුවා. දැන් බලන්න පුළුවන් මේ ඡන්ද මේ ඇවිල්ලා තියෙන විදිහත් එක්ක සමහර මිනිස්සු හිතනවා පොඩ්ඩක් හොඳට නළුවෙක් වගේ රඟපෑවම මිනිස්සු අතරට ගියන් පස්සේ මට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්, මිනිස්සු මට ඡන්දෙ දෙයි, මට පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් බිස්නස් කල් වෙලා ටිකක් හොඳ තැනකට ආවන් පස්සේ රැන්ටිජන් වගේ නේද, ඒ ආවෙන් පස්සේ නැත්නම් මාධ්‍ය ආයතන ගත්තෙන් පස්සේ ඒවෙන් ඡන්ද ඉල්ලලා ආවෙන් පස්සේ මිනිස්සු මගේ මූණ දන්නවා මට මිනිස්සුන්ට දෙන්න පුළුවන් කියලා හිතනවා. මේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් චණ්ඩි පාට් එකක් දාලි වෙලා ගමේ පොඩ්ඩක් රඟපාලි වෙලා ගමේ පොඩ්ඩක් ඉඳින් ඉන්නවා නම් මට පාර්ලිමේන්තු යන්න පුළුවන්. එහෙම නැත්නම් බිස්නස් එක ගමේ බිස්නස් එක හොඳටම කරගෙන යනවා මිනිස්සුන්ට උදව් කරගෙන වගේ ඉන්නකොට මට පාර්ලිමේන්තු. ඒ ඔක්කොම හීන ඉවරයි. දැන් ඇවිල්ලා තියෙන්නේ නමක් කිව්වත් අපි දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද කියලා කියන්න පුළුවන් ප්‍රමාණය මිනිස්සු කොට්ටාසයක් තමයි ඔන්න ජනතා නියෝජිතය කොට්ටාසයක් තමයි පත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට අර ඔක්කොම කතන්දර පුහු වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ වැළලෙන්න ගියා නේද, එවන්න දන්නේ උන් එවන්න ලංසල එවන්න ලංසල කැලේ. එතකොට රංජන් රාමනායකලා කැලේ, විජිතේ මකවුද දිලිත් ජයවීරලා කැලේ, හොයන්නවත් නැහැ. එතකොට ආපහු පාස්කු පාරේ කර තියාගෙන ආපු ගම්මන් පිළලා කැලේ ඉවරයි. එතකොට වෙලාවට නාමල් රාජපක්ෂ ලිස්ට් එකෙන් ආවේ, මං හිතන්නේ නාමල් රාජපක්ෂට එකක් චාන්ස් එකක් එයි ලිස්ට් එකෙන්. ඒ ඇරෙන්න මේ දැන් මේ වෙනකොට මනාපලයිස් වල ප්‍රකාශ චන්දවත් එක්ක මං හිතන්නේ පෝට්ටුවට ආසන දෙකක් හෝ තුනකට ඇයි උපරිමේ ගිහිල්ලා තියෙන්නේ. ඊට වඩා යන්නේ නැහැ. එතකොට සරිම පැහැදිලි, මිනිසුන්ගේ තීරණය මොකද්ද, මිනිසු බලාපොරොත්තු වෙලා තියෙන මොකද්ද, මිනිසුන්ට අවශ්‍ය මොනවද කියලා දැනුම් දීලා තිනවා මේ නව රජයට. එතකොට පොහොට්ටුව බාර ගන්න ජාතික ජන බලවේගය බාර ගන්න ඕනේ මේ හැම දෙයක්ම. මිනිසුන්ගේ සිතුම් පැතුම්, මිනිසුන්ගේ ආසාවල්, මිනිසු බලාපොරොත්තු රට ගෙනියන පැත්තට දැන් සියලු දේවල් දැන් ඔක්කොම කොළලයිට් පත් වෙලා තියෙන්නේ. ඇදගෙන යන්න තමයි තියෙන්නේ මේ නඩේ ඔක්කොම එකතු කරගෙන නේද, තුනෙන් දෙකක බහුතරයක් එක්කම අරගෙන යන්න තියෙන්නේ. එතකොට නීති සම්පාදනය කරන්න හරි ලේසි. අරය අත ඉස්සුවේ නැහැ, මෙයා අත ඉස්සුවේ නැහැ කියන්න මේ කතන්දර බෑ. එහෙම නැත්නම් මෙයා කකුලෙන් ඇද්දා, යා කකුලෙන් ඇද්දා කියන්න දෙයක් නැහැ. හැබැයි අපි ඇස් අරගෙන ඉන්නවා. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ සියලු දෙනාම. මොකද මේ මාධ්‍ය තමයි රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියේ. මේ මාධ්‍ය තමයි රටේ මිනිසුන් ගැන මිනිසුන්ගේ පණිවිඩේ යව්වේ.
ඒක නිසා මේකට ලොකු කාර්ය භාරයක් ඉෂ්ට කරන්න තියෙනවා ඉස්සරහටත්. විවේචන තියෙයි, ඒ වගේම හොඳ දේ අගය කිරීම තියෙයි. ඒක නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීවරයෙක් හැටියට එහෙම නැත්නම් මේ අපේ ගෲප් එකේම අපේ සෙට් එකේම ඉන්න හැමෝටම ආරාධනා කරන්නේ හරි දේ හරි විදියට විවේචනය කරන්න, හොඳ දේ අගය කරන්න, අපි අලුත් ගමකට ලෑස්ති වෙමු කියලා. ඉතින් එහෙනම් ජනතා ජයග්‍රහණට ජය වේවා කියන ගමන් අපි මෙච්චර දවසක් මේ අවුරුදු ගාණක් බලාපොරොත්තු වෙන් හිටපු කතා කරපු දේවල් මල්පල ගැනවිලා තිනවා. ඒකට සතුටින් සියලු දෙනාටම ජය වේවා කියනවා. අපි බලමු අවසන් ප්‍රතිඵලය ආවෙන් පස්සේ හෙට දිනේදී අපි කතා කරමු. ජය වේවා.